අයිබනු අල හැමෝටම ඔන්න ද්‍රෝවින් ඉස්ටුමන්ට් ල දෙවැනි කොටස තමා අදපි සාකච්ඡා කරන්නේ. මං මේ පාඩ මේ පළවෙනි කොටස ලිංක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්නම් ඕලයකට ගිල්ලා පලවැනි කොටස බලල දෙවැනි කොටස බලන්න එන්න පලවැනි එක තමා විහිධ චතුරශ්්‍රයේ. සිරස්හ ආනතීරයන්ඳීමට තමා විහිත චතුරශ්්‍ර භාවිතා වෙන්නේ. ටීරූල සමඟ භාවිතා කරනා මේවා වර්ගතුනක් තියෙනවා. ඒකෙන් පලවැනිිය එක විදියට අපිගමු කෝන දෙ අංශක හතරිස් පහක් වෙන අනිත්කෝනය අංශක අනුුවක් වෙන විහිත චතුරශ්්‍රයේ. මෙම විත චතරශ්‍ර, රිජකෝනික ත්‍රිකෝණයක් ලෙසද සමධීපාද ත්‍රිකෝණයක් ලෙසද හඳුන්න පුළුවන්. අනිස් ්‍රජිකෝනාාශ්‍රය තමා අංශක තිය හැට අනුව, ිෝ්‍රේයේ මේය ශ්‍රිචිකෝනික ත්‍රිකෝණයක් ලෙසද විෂම පාද ත්‍රිකණනයක් ලෙසද හඳුන්න පුළුවන්. තුන් එනිීක තමාස් සීරුමාු කළ හැකි විහිත චතරශ්ට්‍රයේ. මේ විතචතරශ්්‍රය භාවිතාගල්ල ලම්බගරේකා, සල්ලරේකා වගේ සමන්තර්රේකා නිර්මාණය කිරීමටත් වවිද කෝනවර්ග ඇඳීමටත් පුළුවන්කම තියෙනවා. කෝනමානය. කෝනම නිව සඳහා භාවිතා කරනවා අංශක එක සියල්සුව වගේම තුන්සිය හැටේ කෝනමාක් තියෙනවා. කවකටුව, කවකටුව වෘත්ත ජාපවෘත කණ්ඩ ඇඳීමට භාවිතාාවේ. කවකටව ඉන්තිකු තුඩකින් හා පැන්සල් හෝ පෑන් තුඩකින් සමන්‍යෙතයි විශාල වෘත ඇඳීමේදී දික්දන්න හෙවත් තෙක්ස්ටේශම් බායකක් භාවිතා කරනවා. ෘර්ථ ඇන්දීමේදී ඉන්තිකඩු තුට්ට වඩා මිලිමීටරයක් කොට වනසේ පැන්සල් තුඩ සැසිිය යුතුයි. සෙන්ටිමිට හයට වඩ විශාලවෘත්ත ඇන්ඳීමේදී. පැන්සල් තුඩ වැළමිට සන්ඳයෙන්න්නවා. ඉන්තිිකඩු තුඩ කොලේට ලම්භක වනසේ වෘතය ඇඳිය යුතුයි. බෙදුම් කටුව. ඒකාවක් සමාන කොටස්සල්ට බෙදීමට හා කුඩාමිනුම් ගැනීමට භාවිතා කරනවා. මෙහි බාහු දෙකේම ඉන්තිකඩ තුඩවල් තියෙන්නේෙ. කොළේ සිදුරු නොවීමට හෝන් සන්ට එකක් භාවිතා කරනවා. ඇඳීමේ පෝරුව සහටීරූල ඇඳීමේ කොළේ ප්‍රමාණයට අරුව වර්තමානයේදී ඇඳීමේ පොවරු නිෂ්පාදනය කරනව ජාත්‍යන්තර සම්මතයට අනුවනං, ඇඳීමේ පුවරු ඒH ඩලෙ ශ්‍රීණිගත කරලා තියනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට නොවනම් ඒ ශ්වණය ඇඳීමේ පෝරු තමා භාවිතා කරන්නේ. ඇඳීමේ පෝරු නිපදවීමට පළඳු නොවූ. කිරි රහිත මිලිමීට දහටක් ගණකමක් සහිත මුරදුලී භාවිතා කරනවා. එසේම මෙහි රූටනධාරයප් සඳහා දැඩිලීියක් භාවිතා කරනවා. පැති හතරම අංශක අනුවට තිබිය යුතුය. ඉහත සඳහන් වෙන්නේ ජාත්‍යන්තර, ්‍රමිතියට අනුව නිෂ්පාදනය කන්න ලද ඇදීමේ පෝරු වල ප්‍රමාණයන්ඥ. ලීවලින් හා වර්තමානේ වාන ප්ලාාශ්ටික් වලේ නිෂ්පාදනය කරනවා මේ ටීරූල. ඇඳීම කොළය මත තිරස් සිරිහා වීද චතර්‍රශ්්‍රය සමඟ සිරස්සිරි ඇඳීමට භාවිතා කරන්නවා. මේය තලේකින් හාම් මිට්ටකින් සමන්නිත වෙනවා ඒවයිකිිනෙකට අංශක අනුවා ලාම්භක වෙනවා. ඉස්කරෘප්පු ඇන පහක්මගින් සමා මේ දෙක සම්බන්ධ කරලා තියෙන්න්නේ. තලය... මී හයිසිය හැටක් පමණ දිගුවෙනවා. එහි කෙලවර එල්ලා තැබීමට මලමී අටක පමණ සිදුරක් තියෙනවා. වමත්හා දකුණත් වශයෙන්, ටීරූල් වර්ග දෙකක් තියෙනවා. රූල් ගසනවිට ඇඳීමේ පෝරුවේ රූටන දාරයට ටීරූල ස්පර්ශවී තිබිය යුතුයි. තීරූල මත්ත බර පැටවීමෙන් වැලක්වියේතිය ටීරූල භාවිතයට පෙර ඉස්කුෘප්ව ව පුරල් වවිතිබේද ද විලිරිබේද පල්ද වෙලා තියෙනොඳද කියලා හොඳින් බලන්න ඕනෙ. පෑන! ෙන් ඇඳදීම සඳහා භාවිතා කරනවා ප්‍රධාන වශයෙන් පෑන් වර්ග තුනක් තියෙනවා ඊට අමතර තව සලකුණු පෑලන් සහ බෝල්ෆයින් පෑනවශයෙන් පෑන් දෙෙකු තියෙනවා පළව නිගතමා රෝලින් පෙන්න එක ඉරිගැසීම සඳහා භාවිතා කරනවා සීරුමාරු කිරීමට හැකිවන පරිති ප්ලාස්ටික් මික් යොදා සාදා තියෙනවා දැත්ත තීන්තේ යොදා සීරුමාරු ඉස්කුරුප්වය අවශර්පමාණයට සීරුමාරු කර ඉරිඇැඳීමට යොදාගන්න දෙවෙෙන එක තමා ටෙක්නිිකල් පෙන්න එක විධ තීන්තවර්ගය හැසිරවිය හැකි උල්පත් පෑැනකි මෙම පෑන කොටස් පහගින් සමන්විතයි. පෑන්තලය පෑන්කඳ තීන්ත පුරවනය සහ රඳවනයක් පියනත් වශයනී තුන්ින් එක ඉන්ටර්ටේස්ෂ් දෝීන් පෙන් එක. උල්පත් පෑනේ පෑන්තලට තීන්ත ලැබෙන්නේ පෑනේ තිබෙන ීන්ත තැකය මින් ගෘරුත්වාකර්ශණ බලයහෝ කේචාකර්ශන බලයෝදාක්නයි. උල්පත් පෑනේ තීන්ත නැවත පිරවීම හෝ අලුතින් එකක් යෙදීමට පුළුවන්. ර්මික ඇඳීමක් සඳහා අත්‍යවශ්‍ය වෙන උපකරණ අපි සියල්ල හඳුනාගෙනීවරයි. ඊළඟ පාඩමෙන් කාර්මික ඇඳීම සම්බන්ධෙන් මූලික පියවර ගෙන ගනිමු